ෝර්ටර්ම් ටාගට් වගේම ලොන්ටර්ම් ටාගට් හදාගෙන කොහොමද වැඩ කරන්න. ආසාාව කියන්න එක දෙයක් ටාගට් එකක් කියන්න ඉටඩා ගොඩක් වෙනස් දෙයක්. ඇත්තරමේ දෙක වෙනස මොකක්ද සහ ඔයාට වැදගත්වෙන්නේ මොකක්ද. දැන් තියෙන කාලය ඇතිද මේ ශයියකේ පාස්වෙන්න හෙම නැත්තං මේ ශයියක අතෑරලා තව ශයියකට යනවද. විෂය බාහිර කටයුතු එක්ක ඒලවල්ස් කරන්න පුළුවන්ද, විශේෂම ෆස්ට් ශයි කරනකොට ඒ දෙක බැලන්ස් කරන්න පුළුවන්ද, කරනවාන කොහොමද ඒක කරන්නේ, ඒලවල්ස් කරද්දි කොහොමද බාධකවලට මුහුණ දෙන්නේ, මූල්‍යම වශයෙන් එන ප්‍රශ්න තියෙන පුළුවන්, පවුලෙන් එන ප්‍රශ්න තියෙනවා ඉන්න පුළුවන්, ඒවා වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද, සහ එහෙම මුහුණ දීපු අයගේ කතා කොයි වගේද. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඔයාලට මේ වීඩියෝ එකේ මණ්ඩප පණ්ඩිතගේ මොනරෝ කැම්පස් එකේ අන්තිම වසරේ ශිෂ්‍යෙක්, ඒ වගේම නීති විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යෙක්, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්, ඒ වගේම 2016 වසරේ ආනන්ද විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්ත මණ්ඩප. ඒ ලෙවල් වලින් අවුරුද්දේ ස්පෝර්ට්ස් තුනකින් නැෂනල් කලර්ස් අරගෙන පොඩි කාලේ තාත්ත දාලගේ තමන්ගේ ජීවිතයට එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒ ලෙවල් ලං වෙලා අම්මට කැන්සර් එකක් හැදුනා කියලා දැනගන්නත් හම්බෙලා ඒ කිසි දෙයකින් තමන්ගේ වැඩවලට බාධාවක් කරගන්නේ නැතුව ෆස්ට් ෂයිම ඒ තුනක් අරගෙන මොරටුව කැම්පස් එකට යන්න පුළුවන් වුණ මණ්ඩප මල්ලි තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ දියෝ සංගමයෙන් සංවිධානය කරපු නිම්න තීර්ථ කියන වැඩසටහනේ පළවෙනි කතිකාව විදිහට කතා කරේ මණ්ඩප මල්ලි මේ ඒ ස්පීච් එකේ කරපු කොටස. බොහොමත්ම ස්තුතියන්ත වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ දියෝ සංගමයට මට මේ වීඩියෝ එක අරගෙන මේ විදිහට කොටස් වශයෙන් මගේ ඔඩියන්ස් එකට ගේන්න අවසර ලබා දුන්නට. අපි දැන් යන් අර ප්‍රශ්න වලට මණ්ඩප මල්ලිගේ උත්තර ටික අහන්න. මං හිතන්නේ ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ටාගට් කරලා කරන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඒලෙවල් කරන නංගිල මල්ලිලාට, එවනට ෆස්ට් ෂයි කරන ළමයෙක් වෙන්න පුළුවන්, එවනත්නම් ඒලෙවල් නැතුව වෙන ඕනම විභාගයක් කරන ළමයෙක් වෙන්න පුළුවන්. මේ මයින්ඩ්සෙට් එක තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම අන්තිම වෙනකන් අහන්න. අපි දැන් යන් වීඩියෝ එකට. අරගෙන බලද්දී එතකොට මම මුලින්ම කියන්න ඕනේ මේ කියන්නේ ඕගොල්ලෝ දැන් මුලින්ම දැන් මෙතන ඉන්න බොහෝතරයක් කට්ටිය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන කට්ටිය. ඒතකොට මම දන්නවා දැන් ඕගොල්ලෝ සෙකන්ඩ් ෂයි කරන්න තර්ඩ් ෂයි කරන්න පටන් ගත්තා කියන්නේ ඇත්ත කතාව ඕගොල්ලන්ගේ හිත හයියයි. ඒ කියන්නේ මම මුලින්ම ඕගොල්ලන්ගේ හිත හයිය කරන්න ඕනේ නැහැ. මොකද කෙනෙක් අවුරුදු දෙකම ආරක්කිත ඒ ලෙවල් කියන ඔය කටුක අත්දැකීම් කටුක මොකද ඉගෙන ගන්නවා කියන එක නම් කිව්වොත් අපි අවංකව පිළිගන්න ඕනේ. අපි අවුරුදු දැන් 17ක් 20 ඉගෙන ගන්නවා. මට වඩා ඉගෙනගත් අයියලා මෙතන ඇති. ඒ කියන්නේ ඒ කට්ටිය ඇතුළ අපි කියන්නේ අවුරුදු 17ක් ඉගෙන ගන්නවා කියන එක මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් සහ බහුතරයක් කට්ටිය පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි ඉගෙන ගන්නවා කියන එක කෙනෙක් ආසාවෙන් කරන්නේ නැහැ. අපි සෙල්ලම් කරනවා වගේ දෙයක් අපි ආසාවෙන් කරන අපි ඉගෙන ගන්නවා කියන එක අපි කරන්නේ නැහැ ආසාවෙන්. ආසාවෙන් කරන පිරිසක් ඇති මං කියන බහුතරයක් ගැන. හැබැයි අපි ඒක කරන්න ඕනේ. ඒක ඉගෙන ගන්නවා කියන එක අපි ජීවිතේ ඉස්සරහට යන්න, අපේ ගමන හදාගන්න, අපේ පාස් එක හදාගන්න, අපේ කැරිය එක හදාගන්න මේ ඉගෙන ගන්නවා කියන එක ඕනේ. එතකොට ඔය දැන් අපි අකමැත්තෙන් කරන දෙයක් ඒ ලෙවල් කියන එක දැන් මෙතන සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කට්ටිය තමයි බහුතරයක් ඉන්නේ. ඒ කට්ටිය මල්ලි කරන්න තීරණේ හරි ප්‍රෙෂර් එක යම්කිසි කරද්දක් වුණා මගේ අතින්. හැබැයි මම කොහොම හරි සෙකන්ඩ් ෂයි එක ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකේ මගේ අතින් යම්කිසි කරද්දක් වුණා. ඉතින් මම කොහොම හරි තර්ඩ් ෂයි එක ඒක මම කොහොම හරි ගොඩ දාගෙන ඒ ලෙවල් කළා. ඒ මම කරන ස්ට්‍රීම් එකෙන් හොඳම දැනගට කියලා හොඳ ඩිග්‍රී එකක් අරගෙන අන්තිමට අද පාස් අවුට් වුණාට පස්සේ ඒ කියන්නේ ඒක දැන්ටමත ඔයගොල්ලෝ හිතාදාගෙන ඉන්න මල්ලි ඒ ලෙවල් ඔයගොල්ලන්ගේ හිත හයියයි. ඒ කියන්නේ පළවෙනිම තේරුම් ගන්න මේ මේකට සම්බන්ධලා ඉන්න 300කට අධික පිරිස මල්ලි ඔයගොල්ලන්ගේ හිත හයියයි. එතකොට මට කරන්න තියෙන සහ අනිත් කටි කියන්න කරන්න තියෙන මේ හිත හයියට ටාගට් එකක් දීලා සහ වැඩ කරන විදිය කියන්නේ සහ අපි දන්න කොච්චර හිත හයිය මිනිස්සු එක්කුණත් ජීවිතේ යම් කිසි තැනකදී වැටෙන්න පුළුවන්. දැන් අපි මෙතන කතා කරාට පුලස්තියගේ ඉස්සරහට කතා කරාට සහන් කතා කරාට සහ පංගජමල් කතා කරාට ඔයගොල්ලෝ හිතන්නේ බා අපි අපි ජීවිතේ මල් පාරවල් වල ලස්සනට ආපු කට්ටිය කියලා. ඒ කියන්නේ අපි මෙතන යම් කිසි කෙනෙක් මොටිවේට් කරාට අපි මල්ලි අනන්තවත් වැඩිලා තියෙනවා. ඒකෝර අපිවත් මොටිවේට් කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ කියන්නේ ඒ වගේ දෙයක්. හරි. ඒකෝර අපි අපිට ඔයගොල්ලන්ගේ අතරම අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ හයිය හිත යම් කිසි තැනකින් වැටුනොත් ඒ තැනදී කොහොමද නැගිටින්නේ කියන එක මතක් කරන්න. එතකොට හදීසියෙන් ඔයගොල්ලෝ මේ වෙලාවේ වැටලා ඉන්න පුළුවන්, ඉස්සරහට මාස 3-4කින් වැටෙන්න පුළුවන්. ඒ වැටෙද්දී ඔයගොල්ලන්ට මතක් වෙයි යා මේ අයියා අතර දෙනවා මෙහෙම කිව්වා කියලා. ඒතකොට ඒකෙදි මල්ලි මම ප්‍රධාන වශයෙන් කතා කරන්නම් මේ ඔයයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරද්දී ඔයගාව තාම ටාගට් එකක් නැත්තම් බින්දිකයි කියුවා ටාගට් ගැන ටාගට් එකක් නැත්තම් ඔයාට මං කියන්නේ අදර බින්දරෙන් ගලින් ඔයා මේ මං කියන ටාගට් එක හදා ගන්නවා. මිනිහිට තියෙනවා මල්ලි ඒ කියන්නේ ප්‍රධාන කාලය වශයෙන් ගත්තොත් මම විශ්වාස කරනවා ටාගට්ස් දෙකක්. එකක් ෂෝට් ටර්ම් ටාගට්ස් අනිත් එක ලොන්ග් ටර්ම් ටාගට්ස් කියලා. ඒ ඒ කාලය වශයෙන් ගත්තොත් ඊට පස්සේ අපි තරුණෙක් වුණාට පස්සේ කියන්නේ අපි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මගේ ටාගට් වර්ග දෙකක් තියෙනවා. මම විශ්වාස කරන දෙයක් ඒක මේ සම්මත වර්ගීකරණයක් නෙමෙයි. එකක් මම කියන ඇකඩමික් ටාගට්ස් නැත්නම් ඇකඩමික් ගෝල්ස් කියලා, අනිත් එක මම කියන ෆිනෑන්ෂල් ටාගට්ස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆිනෑන්ෂල් ටාගට්ස් කියන එකත් දැම්ම මම හිතන්න යන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ කැම්පස් ආවට පස්සේ තරුණෙක් විදිහට හිතන්න ඕන දෙයක් තමයි ෆිනෑන්ෂල් ටාගට්ස් කියන්නේ මොකක්ද කියන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දැන් ඒ ලෙවල් කරද්දී ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රධාන වශයෙන් ෂෝට් ටර්ම් ටාගට් සහ ලොන්ග් ටර්ම් ටාගට් කියන වර්ග දෙක. මොකද්ද මේ ලොන්ග් ටර්ම් ටාගට් කියලා කියන්නේ. ඒතකොට ඒක මත මෙහෙමයි. ඔයා මැත් කරන කෙනෙක් නම් මම කියන්නේ නැහැ මැත් කළා අනිවාර්යෙන්ම
ඔයාට ජීවිතේ ජය ගන්න ඉංජිනේරින් කරන්න ඕනේ කියලා. එහෙම කියන එක වැරදි. මැත් කරපු කෙනෙක් ඉංජිනේරින් යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අර අපි මෙහෙමයි. ඔයාගේ ටාගට් එක හදාගන්න ඔයා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනවා. මැත් කරන කෙනෙක් නම් ඔයා බයෝ කරන කෙනෙක් නම් කොමර්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආර්ට්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ටෙක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා නම් වගේ මල්ලි ඔයා පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ අයියලාගෙන් අහලා බලන්න, ඔයගොල්ලන්ගේ ඩිස්ත්‍රික්ට් වල අයියලාගෙන් අහලා බලන්න. මට මැත්ස් නම් මට යන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීටේට. මම කොමර්ස් නම් කරන්නේ මට යන්න ඕනේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීටේට. මම ආර්ට්ස් නම් කරන්නේ මට යන්න ඕනේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීටේට. මම මෙඩිසින් නම් කරන්නේ මට යන්න ඕනේ කළඹ මෙඩිසින් ෆැකල්ටියට. මම ටෙක් නම් කරන්නේ මම යන්න ඕනේ ජයවර්ධන පුර මේ ටෙක්නිකල් ෆැකල්ටි එකට. අන්න ඒ වගේ ඔයාගේ ටාගට් එක හදාගන්න පළවෙනි දේ. හැබැයි මම කියන්නේ මෙහෙමයි, ඉංජිනේරින් ෆැකල්ටි ගන්න ඕනේ නැහැ. කියන්නේ දැන් සමහර කට්ටිය ඉන්නවා ඉංජිනේර යන්න පුළුවන් රිසල්ට් එකක් දාලා. හැබැයි කොළඹ ගිහිල්ලා ෆිසිකල් කරන කට්ටිය, ඒ එයාගේ ආසාව. මෙඩිසින් යන්න රිසල්ට් එකක් දාලා මෙඩිසින් නැතුව මොලිකියුල බයොලොජි කරන යන කට්ටිය ඉන්නවා. හරිද? එතකොට අපි ගත්තොත් මේ ලෝකලේ ලෝ ෆැකල්ටි යන්න රිසල්ට්ස් දාලා ලෝ ෆැකල්ටි යන්න නැතුව වෙන පැත්තකින් MBA එකක් වගේ, ජන BA එකක් වගේ කරන කට්ටිය ඉන්නවා. ඒ තමයි ආසාව. අන්න ඒ ආසාව සහ ටාගට් එක අනුව ඉතින් තමන්ගේ ආසාව මත ටාගට් එකක් කරගන්න. මම වගේ හෙවොත් ඔයාලට ඒ තුනක් ගන්න ආසයි. මේකෙන් මම කට්ටියකින් අහනවා ඒ තුනක් ගන්න ආසයි. හරි, එතකොට මම නිකන් කිව්වොත් දැන් ඒ තුනක් ගන්න ආස කට්ටිය chat එකේ ආසයි 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 කියන්නේ නාගෙන යන්නේ කියලා. ඔය 300 ගානක් මල්ලේ ඔය ආසයි 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 කියන මේ chat එක දාගෙන යයි. හරි, මම වගේ හෙවොත් ඒ තුනක් කියන්නේ ඔයාගේ ටාගට් එකක්ද කියලා. එතකොට ඔයායි දැන් අයිය අහනවා මේ ආසාවක්ද ටාගට් එකද? මොකද්ද මේ දෙකක් කියලා. පැහැදිලිවම ආසාවයි ටාගට් එකක් කියන මල්ලේ දෙකක්. ආසාවක් කියන්නේ ඕන කෙනෙක් හදාගන්න බලුවා. හරිද? මට හිතා ගන්න බලමු, මම ලංකාව පලින් වෙන කෙනෙක් මගේ ආසාව. මම ලංකාවේ මුල් 10 දෙනා අතර නැගෙන මගේ ආසාවක්. හැබැයි අපි ටාගට් එකක් තියා ගන්න ඕනේ. අපේ කැපැසිටි ගන්න අපේ ටාගට් එක. ආසාව ටාගට් එකක් කරාට පස්සේ තමයි ටාගට් එක තමයි මල්ලි අපි ඉස්සරහට ගෙනියන්නේ. තේරුම් ගන්න, ටාගට් එක තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. එතකොට මගේ ටාගට් එක අර වා කරන ස්ට්‍රීම් එකෙන් බලන්න ඕගොල්ලන්ගේ අංගලගෙන් අහලා බලන්න. මම ගාල්ලේ දිස්ත්‍රික් එකේ කෙනෙක් නම්, මම කොළඹ දිස්ත්‍රික් එකේ කෙනෙක් නම්, මම මොනරාගල දිස්ත්‍රික් එකේ කෙනෙක් නම්, මම අනුරාධපුර දිස්ත්‍රික් එකේ කෙනෙක් නම් බලන්න. ඔයා කොහොමද, ඔයාට මොන වගේ දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න ඕනේද? අර ඔයාගේ ටාගට් කරන ෆැකල්ටි එකට යන්න, ඔයා ටාගට් කරන ඩිග්‍රී එකට යන්න. හැබැයි මේ ටාගට් එකේදී මම මෙහෙම දෙයක් කියනවා. මම පුංචි ලස්සන කතාවක් කියන්නම්. ඕගොල්ලෝ හැමෝම මගෙන් මගේ හුඟු නීල් ආම්ස්ට්‍රෝංග දන්නවද කියලා. ඕගොල්ලෝ නීල් ආම්ස්ට්‍රෝංග දන්නවද? කොහොමද නීල් ආම්ස්ට්‍රෝංග කියන්නේ? මල මුලින්ම හන්දර ගියපු එක්කෙනා. නීල් ආම්ස්ට්‍රෝංග හන්දර ගිය මොකෙන්ද? ඇපලෝ 11 කියන්නේ යානේ. ඒකට ඇපලෝ 11. 11 කියන්නේ නිකන් ඇමරිකාවට හිතුරු නිසා ඒ අංකයක් දැම්මද නැහැ. ඇපලෝ 11 නෙමේ, ඇපලෝ 1 2 3 ඉඳන් 10 වෙනකම් මිෂන් තිබ්බා. ඒ 10ම අසාර්ථකයි. යම් විදියකින් සාර්ථක වුණේ මල ඇපලෝ 1 ඇපලෝ 8 කියන මිෂන් එක විතරයි. එතකොට ඇපලෝ 11 කියන එක තමයි ඒ අපේ මේ අභ්‍යවකාශයෙන් මිදිලා හඳ වටේ කක්ෂගත වෙලා ඒ මිෂන් එකේ මේ ඒ මිෂන් එකේ රොකට් එක හදපු එක්කෙනා, සැටර්න් 5 දෙන රොකට් එකේ ඒ හදපු එක්කෙනාගේ නම වර්නර් වොන් බ්‍රොන් කියලා. වර්නර් වොන් බ්‍රොන් කියන්නේ මේ ජර්මන් ජාතිකයෙක්, නාසි අපි කියන නාසි ජර්මන් ජාතිකයෙක්, පසුබාලීනම ඇමරිකාවට ගියා. එතකොට එයාගෙන් ඔය මේ නිලංශෝ කන්දර ගිහිල්ලා ඇවිල්ලා තිබ්බ ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙන් මල්ලි එයාගේ ප්‍රශ්නයක් අහනවා. අපොලෝ මිෂන් 10ක් තිබ්බ 10ම සාර්ථකයි. ඔයාගේ රොකට් එකෙන් මේ හදපු මේ මිෂන් එක, ගිය මේ කරපු මේ මිෂන් එක සාර්ථකයි. මොකද්ද ඔයාගේ සාර්ථකත්වයේ රහස කියලා අහුවාම එයා ලස්සන කතාවක් කියනවා. එයා කියනවා, මට නාසා ආයතනයෙන් කිව්වේ හඳට යන්න ඕන රොකට් එකක් හදන්න කියලා නෙමෙයි, මට නාසා ආයතනයෙන් කිව්වේ ඉරට යන්න පුළුවන් රොකට් එකක් හදන්න කියලා. එතකොට ඒ හැබැයි මම ඔය මම හදපු රොකට් එකේ මම හිතුවේ හඳට යන්න නෙමෙයි, මම හිතුවේ ඉරට යන්න කියලා. මොකද්ද ඒ කියුව කතාව? ඒ කියන්නේ ඉරට යන්න පුළුවන් කතාව. මෙහි ඉන්න පෘථුවි ඉඳන් ඉරට තියෙන දුර වගේ සෑහෙන අඩු දුරක් තමයි පෘථුවි ඉඳන් හඳට තියෙන්නේ. එහෙනම් ඒ ඉරට යන්න පුළුවන් රොකට් එකේ මල්ලේ තේරුම් ගන්න පැහැදිලිවම යන්න පුළුවන් හඳට. අපි කියනවා අර you aim to the moon and at least you will fall on the stars කියලා. හඳට ඉලක්ක කරන අනුගමන තරවල හරිවා වැටේ කියලා. ඒ පොඩි ගලෙන් මම ඉගෙන ගත්තේ කියමනක්. එහෙනම් ටාගට් එකත් ඒ වගේ වෙන්න ඕන. ඔයාට ටාගට් එක ඔයාගේ ආසාව කොළඹ ෆිසිකල් යන්න නම් කවදාකවත් එතන බලන් වැඩ කරන්න එපා. එතනින් එහා ටාගට් එක හිතාගන්න. මම කියන්නේ ඔයාගේ යන්න පුළුවන් ස්ට්‍රීම් පහෙන් යන්න පුළුවන් උපරිම අවස්ථාව ගැන කල්පනා කරන්න. මැත්ස් නම් ඉංජිනේරි, බයෝ නම් මෙඩිසින් ෆැකල්ටි එකට. කොමර්ස් පැත්තෙන් ගත්තොත් මැනේජ්මන්ට්, ආර්ට්ස් පැත්තෙන් ගත්තොත් ලෝ ෆැකල්ටි එකක්. ඒකෝ ටෙක්නිකල් මේ ටෙක් කරන කයක ටෙක්නිකල් එක. අන්න ඒ විදිහට යන්න පුළුවන් උපරිම දේ ඉලක්ක කරගන්න. එතකොට ඒකට වැඩ කරද්දී ඔයා එතනට යන්නත් පුළුවන්. හැබැයි එතනට යන්න බැරි වුණොත් එතනින් අඩු තැනකට ගියත් මාලි ඔයාගේ ඉලක්කය සම්පූර්ණයි. ඉතින් පළවෙනි දේ ඔයාට මේ හිතන්න ඕනේ පැහැදිලි ටාගට් එකක් තියෙන ඉලක්කයක් හදා ගන්න ඕනේ. එතකොට ඒක ගන්න, එතකොට ඒකට වැඩ කරන්න ඕනේ විදිය මේ ඉස්සරහා කියලා කතා කරයි. ඒ කොහොමද ඒ ලෙවල් වලට වැඩ කරන්න ඕනේ විදිය විශේෂ මේ අධ්‍යාපනික මේ අපි කියන මේ ටිප්ස්, এডুকেෂන් ටිප්ස්, එක්සෑම් ටිප්ස් එක්කම මේ ඉස්සරහා ආයෙත් කතා කරේ. මම ඒක ගැන කතා කරන්න යන්නේ. එතකොට මම පළවෙනි දේ කිව්වේ ඉලක්කය. එකක් මම කිව්වා ලොง ටර්ම් මේ ටාගට් එක සහ ෂෝට් ටර්ම් ටාගට්. එතකොට මොකද්ද මේ ලොง ටර්ම් ටාගට් කියන්නේ? අන්න ඒ කිව්ව විදිහට මම මෙන්න මෙතනට යන්න. ඒක තමයි ඔයාගේ ලොง ටර්ම් ටාගට් එක. මම ෂෝට් ටර්ම් ටාගට් එක කියන්නේ වැඩි කියන්නේ නැහැ. ෂෝට් ටර්ම් ටාගට් එක කියන්නේ ඔයාගේ විෂයන් තුනක් තියෙනවා. මේ විෂයන් තුනවල ඔයා හැමතිස්සෙම හිතන්නේ මම මේ සතියේ වෙද්දි මේ පාඩමේ පාස් පේපර්ස් කරලා ඉවර කරනවා. මම මේ මාසේ වෙද්දි මේ පාඩම් ටික කවර් කරලා මොකද සෙකන්ඩ් චයි එකේ ඉන්නවා, තර්ඩ් චයි එකේ ඉන්නේ. වාඩ ලොකු කාලයක් නේ. වාඩ දින තමයි මාස 7යි.
මාස 7යි දින් දෙසැම්බර් එක මාස 7යි දින්. අයනම් ඔයා ඒ විදිහට ෂෝට් ටර්ම් ටාගට් හදා ගන්නවා. මම මේ මාසෙ වෙද්දි මේ පාඩම ඉවර කරලා ඒකේ පාස් පේපර්ස් හදන. එතකොට ඔය ඔක තමයි මට අදහසක් දෙන්න උනේ ෂෝට් ටර්ම් ටාගට්ස් කියලා. ඒකට වැඩ කරන්න ඕනේ විදිහ ඉස්සරහ ඉඳලා කතා කරන්න. පැහැදිලි නේ? අර එතකොට ඒකත් එක්ක දැන් ඔයගොල්ලන්ට එන ප්‍රශ්නයක් තමයි දැන් අපි සාමාන්‍ය අගෝස්තු විභාගය කරා නම් අගෝස්තු කරාට පස්සේ මට තේරුණා නම් මම කරපු විදිහ මදි කියලා. මම يعني මට يعني මට එච්චර මට මගේ කැපැසිටි එකේ මගේ උපරිමයෙන් මට කරන්න බැරි වුණා කියලා මල්ලේ අපි සෙකන්ඩ් චයි එක පටන් ගන්නවා. එතන අපි සෙප්තెంబර් නම් සෙකන්ඩ් චයි එක පටන් ගන්නෙ අපිට තේරෙන දේ තමයි අපිට මාස 11ක් තියෙනවා අපිට ඊළඟ සෙකන්ඩ් චයි එක කරන්න. හැබැයි ඕගොල්ලෝ නෙමෙයි. ඕගොල්ලෝ දැන් ඔක්තෝබර් විභාගය ඉවර කරා. එතකොට නොවෙම්බර් වල තමයි වැඩ කරන්න පටන් ගත්තේ. එතකොට ඕගොල්ලෝ නොවෙම්බර් පටන් ගත්තා මාස තියෙන්නේ මාස 4 9 තියෙන්නේ. එතකොට එතනම දැන්නම මාස 2ක් අඩුයි. මොකද අපි දැන් උපකල්පනයේ ඉන්නේ ලබන අවුරුද්දේ ඒක කල් යන්නේ නැහැ කියලා. හරි එතකොට කිසිම ඔළුවේ තියන් ඉන්න බල ලබන වර දේවල් කල් යනවා කියලා කල් යන්නේ නැහැමයි කියලා ඉඳලා වැඩ කරන්නේ. එතකොට මම කතා කරන්නේ ඒක ගැන. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා මට මාස 7ක් මදි. මට මාස 7ක් මදි එහෙනම් මම මේ ශයියක අතාරින්නේ නැද? මොකද අපරාධය තව ශයියක් ගන්න එක මම මේ ශයියක අතෑරලා يعني 2021 අතෑරලා මම 2022 ඒවල් කරනවා වගේ අර අපි කියන ඔළුවට එනවා. ඒ කියන්නේ මේ කාලේ වැඩ කරද්දී අර ප්‍රෙෂර් එක ආවට පස්සේ ස්ට්‍රෙස් එක දැනනට පස්සෙ අන්න ඒ වගේ දේවල් හිතෙනවා. මම මේ ශයියක අතාරලා යනවා කියලා. තේරුම් ගන්න මම වා මේ ශයියක අතාරිනවා කියන්නේ ඔයා ඊට පස්සේ ෂයි එක කරන්නේත් නැහැ. මොකද ඔයා මේ ෂයි එකට පුළුවන් උපරිමයේ වැඩ කරොත්, පුළුවන් උපරිමයේ වැඩ කරලා ඒ කෙමිස්ට්‍රි සෙකන්ඩ් පේපර් එක හෝ ඔයා අන්තිමට අකවුන්ට්ස් පේපර් එකෙන් නම් ඉවර කරන්නේ අන්තිමට ඔයා මැත්ස් බයෝ කෙනෙක් නම් අන්තිමට කෙමිස්ට්‍රි එකෙන් ඉවර කරන්නේ මේ කොමර්ස් එකෙන් නම් මම දන්න තරමින් අන්තිමට අකවුන්ට්ස් වලින් ඉවර කරන්නේ මේ ආත් කරන කෙනෙක් අන්තිමට මේ පේපර් එකකින් ඉවර කරාට පස්සේ ඔයාට හැඟීමක් ආවොත් මට හොඳට වැඩ කරන්න පුළුවන් මට මීට වඩා වැඩ කරන්න පුළුවන් මට හල් මදි වුණා මට මාස 7යි තිබ්බේ අන්න ඒක නිසා අනේ හැඟීම ආවොත් ඔයාට පුළුවන් තර්ඩ් චයි එකක් ගැන හිතන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාගේ වා මේ චයි එක අතරින් නැත්නම් ඔයාගේ මේ සෙකන්ඩ් චයි එක ගැන හිතන්න. එහෙම නැත්නම් කවදාකවත් චයි එක අතරින් නැහැ කියලා හිතන්න එපා. මොකද මල්ලි අපි චයි එකක් අතහැරලා අපි මේ චයි එක අතහැරලා යනවා කියන්නේ ඔයා මාස 7ක් ඉදතර තුර ඔයාගේ මොමෙන්ටම් එක තනිකර බහිනවා. හරි එතකොට ඔයාට දැන් ඒ ලෙවල් මේ ලබනකොට දෙල් ගිය ටාගට් එක නැහැ. එතකොට ඔයාගේ තනිකර මොමෙන්ටම් එක වැස්ස කියන්නේ ඒ 2021 ඒ ලෙවල් ඉඳන් පස්සේ නම් ඔයා හරියට වැඩ කරන්න පටන් ගන්නනේ. ඔයාට මොමෙන්ටම් එක ගදා ගන්න මාස 4ක් 5ක් ඉඳලා වෙන දේරුම් ගන්න. ඒ වගේ අර කියන අදහස් ගන්න මට දෙන්නවා වැඩ කරද්දී ස්ට්‍රෙස් එකත් එක්ක අපිට ඒ වගේ දේවල් වෙනවා. කැම්පස් එක උනත් ළමයිට ඒ වගේ ප්‍රශ්න එනවා. හරි මේක මම සිට් කරනවා. මම මේකට මෙඩිකල් එකක් දානවා. ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ඒක හිතේදී හැමතිස්සෙම හිතන්න මම මේක ඇතරියොත් මට අනිවාර්යයෙන්ම ලබනින් කරගන්න බෑවා. මේක උපරිමයක් කරන්න ඕනේ. පුළුවන් උපරිමයක් කරගන්න ඕනේ. මම විශ්වාස කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ සහ ඉස්සරහ කතා කරන අයිරත් එක්ක මේ මාස හතේ උපරිම ගේමක් ගහලා හොඳ රිසල්ට් එකක් දාන්න මේ හැමෝටම පුළුවන් වෙනවා. පැහැදිලිද? හරි එතකොට ඒකත් එක්ක තව වෙන දෙයක් තමයි මම කොහොමද මේ මට මේ විෂය බාහිර කටයුතු මම ඉස්කෝලේ මේ ක්‍රිකට් ගහනවා මම ඉස්කෝලේ ෆුට්බෝල් ගහනවා මම ඉස්කෝලේ ඩිබේටින් ටීම් එකේ ඉන්නවා මම ඉස්කෝලේ අනවුන්සින් කරනවා මම එතකොට ඉස්කෝලේ ඩාන්සින් ටීම් එකේ ඉන්නවා මම මියුසික් සර්කල් එකේ ඉන්නවා ඔන්න ඔය වගේ අපි එක්ස්ට්‍රා වැඩ කරනවා දැන් එතන ඔයාලා හිතන්න ඕන දේ තමයි දැන් ඕක නිකන් අපි නිකන් මැත්ස් බයෝ කරන කෙනෙක්ට ඔයගොල්ලන්ට හිතන දෙයක් තමයි ආ මැත්ස් බල බයෝ වල ලෝඩ් එක වැඩි මට අමාරුයි මට කරගන්න බැරි වෙයි මම ස්පෝට් එක අයින් කරනවා හරි මම්මලි මම පෞද්ගලික කතාවරුත් මම ඉස්කෝලේ යන කාලේ මම මැත්ස් කරේ මම මේ මුරුදු විශ්වවිද්‍යාලය යනවා මැත්ස් කරලා ඒ තුනක් ගත්තාම ඉස්කෝලේ කාලේ මම ස්පෝර්ට්ස් සෑහෙන කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් ලොකුවට ස්පෝර්ට්ස් තුනක් කරා ඒ කරපු ස්පෝර්ට්ස් තුනේ මම නැෂනල් කලර්ස් තියෙනවා නැෂනල් කලර්ස් කියන්නේ ශ්‍රී ලංකා ස්කූල්ස් ටීම් එකට සහභාගී වෙලා මම ඒකට මම නැෂනල් කලර්ස් අරන් තියෙනවා හරි ඒතර මගෙන් ගොඩක් කට එහාපු ගමන් අහන්න තමයි කොහොමද මම ඔබ ඕව බැලන්ස් කරන් කරන්න කියලා එතකොට මම ඒ කට්ටියගේ මම අහනවා ඔයා බැලන්ස් කරන්න ට්‍රයි කරලා තියෙනවාද කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්න එක කරන ගමන්, එල් කරන ගමන් වෙන ස්පෝර්ට් එකක් කරන්න හරි සංගමයක වැඩ කරන්න ඔයා ට්‍රයි කරලා තියෙනවා කියලා මම එයාගෙන් අහනවා. ඒතකොට එයා කියනවා මම දැන් මම ට්‍රයි කරලා නැහැ මම දන්නේ නැහැ මම දන්නවා මට කරගන්න පුළුවන් කරගන්න බෑ කියලා. ඒ කියන්නේ මම දෙන්න ඕන උත්තර එයාම දෙනවා මම දන්නවා මට කරගන්න බෑ කියලා. ඒ කියන්නේ එයා අඩුම ගානේ උත්සාහ කරන්නේවත් නැහැ බැලන්ස් කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්නවා. මම කියන්නේ ඔයා ස්පෝර්ට් එකක් කරනවා නම් මෙතන සෙකන්ඩ් සයි තර්ඩ් සයි කට් ඉන්නවා නම් ඒ කට් එකේ මේක ප්‍රධාන වශයෙන් ඇත්තටම මේක ඇත්තට මේක මේ අදාළ වෙන්නේ නැහැ. මොකද දැන් කොහොමත් ඉස්කෝලේ ගොල අයින් වෙලා නිසා ඔයගොල්ලෝ ස්පෝර්ට් එකක් කීම් කරන්න එහෙම අවස්ථාව හම්බෙන්නේ නැහැ. සංගම් වලට කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රෙෂ් අය ඉන්නවා නම් ඔයගොල්ලෝ ස්පෝර්ට් එකක් කරනවා නම් වල ඒක අතාරින්නේ මම කවදාකවත් ආසනේ ස්පෝර්ට් එකක් ඒ ලෙවලටදී කරන විෂය බාහිර කටයුතු මියුසික් වේවා ඩාන්සින් වේවා ස්පෝර්ට් එකක් වේවා අතාරනවා මම පෞද්ගලිකව කැමති නැහැ. හැබැයි මම කියන දේ තමයි ඔයා ඒකත් එක්ක වැඩ කරන්න. ඔයා ඒකත් එක්ක ටර්ම් ටෙස්ට් දෙක තුනක් ගියාට පස්සේ ඔයාට තේරෙනවා නම් ඔයාට මේ දේ නිසා ඔයා මහන්සියලා ප්‍රැක්ටිස් ඉවරලා මහන්සියලා ගෙදර ආවට පස්සේ ඔයාට වැඩ කරන්න බැහැ කියලා ඔයාට ඔයාගේ කැපැසිටි එක නැත්තම් හිතා ගන්න වැඩ කරන්න බැරි නම් අන්න ඒ වගේ අවස්ථාවෙදී ඒක පැහැදිලිවම ගිව් අප් කරන්න වෙනවා. මොකද අපේ අංකයේ වෙන ඕනේ අධ්‍යාපනය. හරි එතකොට බැලන්ස් කරන එක ලේසි වෙන්නේ මම කියන්නම් මම කරපු දෙයක් මගේ ජීවිත අත්දැකීම් එක්ක. එතකොට ඒකත් එක්ක මල්ලි ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙයිද ඔයගොල්ලන්ට බැලන්ස් කරන්න බැරිද නැද්ද කියලා. මම පෞද්ගලිකව මට වෙච්ච අත්දැකීමක් මම කියන්නම්. ඒක ලස්සන කතාවක් මම කියන්නේ මගෙන් කවුරු හරි ඇහුවොත් මම කොහොමද ස්පෝර්ට්ස් බැලන්ස් කරේ අධ්‍යාපනයත් එක්ක කියලා. මම සෑහෙන කට්ටක් යනවා. හරි. ඒ කියන්නේ මම ගම ක්‍රීඩාවන් තුනක මේ ජාතික පාසල් වර්ණ ගත්තා. ඒකෙන් ප්‍රධාන දේ තමයි ෆුට්බෝල් වී වෝටර් පෝලෝ ජලපන්දු.
අර බෝඩ බෝල කියන්නේ එච්ච ලංකාවේ අර ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. හැබැයි ඒක ලං ඒ බෝඩ බෝල කියන එක වනික ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ලෝකයේ දින අමාරුම ක්‍රීඩාවක්. සෑහෙන මාංශ වෙනුනේ පූල් එකේ කරන්න. ඒකෝර මම මට කාලයක් තිබ්බ යෙලල් කරන මම 12 වසරේදී අවුරුද්දක් පුරාවට අඟහරුවාද බ්‍රහස්පතින්දා මම හැමදාම ෆුට්බෝල් ප්‍රැක්ටිස් දිනවා. ෆුට්බෝල් ප්‍රැක්ටිස් දින් දෙකම ආරෙන් හතර වෙනවා. හතරම ආර වෙනවා. ඊට පස්සේ බෝඩ බෝල ප්‍රැක්ටිසස් දිනවා පූල් එක අපිට හම් වෙන්නේ නැහැ. හතරම ආරෙන් හතේ ඉඳන් 9 වෙනකන් අපේ ඉන්න 9 මාසෙතර නිකන්. ඒතකොට මම කරන්නේ දෙකේ ඉඳන් හතර මාසෙක ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගිහිල්ලා ඊට පස්සේ මේ ඒක ඉවරලා ඊට පස්සේ අපි ස්කෝලේ හොස්ටල් එකේ කොල්ලෝ ඉන්නවා. ඒකට ඇත්තට මම පාතලේ ඉඳලා වොලිබෝල් ගහලා නැත්නම් බාස්කට්බෝල් ගහලා ආයෙම පූල් එකට එනවා. කාලා ආය මාසෙ විතරදී මම පූල් එකට එනවා. පූල් එකට ඇවිල්ලා ඊට පස්සේ හතේ ඉඳන් 9 මාසෙක පූල් එකේ ඉලෙඩිවි 9 මාසයි. කොහොම හරි ඒ කියන්නේ පූල් එකෙන් එද්දි මම ආනන්ද හිමි. ඒතකොට මම ආනන්ද පූල් එකෙන් එද්දි මම ඉලාව 10යි. හරි. ඒතකොට මම දන්න කෙනෙක් එක්ක කිරුළපන්ට ඇවිල්ලා ඒ මල්ලි කෙනෙක් එක්ක මම කිරලබනේ ඉඳන් මදුල්ල බස් එකක් හරි හොමගම් බස් එකක් හරි කොට්ටාවට එනවා. මම ඉන්නේ මත්තේගොඩ. හරි? මත්තේගොඩ කියන්නේ කොට්ටාවෙන් ඉඳන් කිලෝමීටර් 4.5ක් 5ක් විතර තියෙනවා. හැබැයි කොට්ටාවෙන් ඉඳන් මත්තේගොඩට මල්ලි අන්තිම බස් එකේදී 9:45ට. 9:45ට. මම ඉස්කෝලෙන් ආවේ 10යි. එතකොට මම කොට්ටාවෙන් බහිද්දි වෙලාව සාමාන්‍ය ඇති 10:45 විතර ඇති. එතකොට යන්න විදියක් නෑ මත්තේගොඩට. මුල් කාලේ අම්මා ත්‍රීල් එකේ ඉන්න සල්ලි දුන්නා. අර ඒ අපේ මේ සල්ලි ප්‍රශ්නේ අපේ ගෙදර සෑහෙන සල්ලි ප්‍රශ්න තිබ්බා. අර මම ඒ කියන පොඩ්ඩක් මෙවිලාදී කරේ ඉස්සරහදී කියන්නම් මේ සයන් සල්ලි ප්‍රශ්න තිබ්බා. ඒක මම බැලුවා දැන් අම්ම මට අනිදාම ත්‍රිවිල් එක කොට්ටයි දැන් මත් ඒකට 150යි. අඟහරුවාද දවසින් දවස් දෙකයි මාසෙට දවස් 8ක් යනවා. ඒ කියන්නේ එතන 1200ක් විතර අම්ම මට ත්‍රිවිල් එකට දෙනවා මේකයි. දැන් මම තේරුම් ගත්තා ඕක අපේ ජීවිතේට අපේ 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 පවුලට ඕක අනවශ්‍ය වියදමක්. මට බෑ 1200ක් බොරුවට අම්මගෙන් ගන්න ත්‍රිවිල් සල්ලි කියලා. මොකද අම්මට අම්මගේ සල්ලි ටිකක් අම්ම සයන් ගේම් එකක් ගහලා තමයි අම්ම මැනේජ් කරන්නේ. ඒතර මට ඒකෙන් එනවා කියන හැබැයි අපේ අම්ම කවදාකවත් මගේ ස්පෝර්ට්ස් නැවතුනේ නැහැ. අර මම දන්න මොන හරි කරලා අම්ම මට සල්ලි ටික දෙනවා කියලා. මම අම්මට බොරුවට කිව්වා අම්ම මේ මේ අපේ ගෙවල් ළඟ අයිය කෙනෙක් ඉන්නවා එයාත් එක්ක තමයි මම එයාත් එක්ක මං එනවා හරිද එයාත් එක්ක එනවා එතකොට එයා මාව ගේ ගාවින් බස්සනවා කියලා මම බොරුවට කියලා මල්ලි මම කොට්ටා විඳන් බත් එකට පයින් යවිදින් මේ රෑ 11 මාස විතර මම රෑ මේ පයින් යවිදින් ඉන්නේ මො ෆුට්බෝල් උත් ගහලා බෝඩ පොල ප්‍රැක්ටිස් ඉති වෙලා කකුල් දෙක පන නැහැ සමහරලා මම ඒත් නතර වෙදී කොට්ටා විඳන් මත් එකට පයින් යයි හරිද මම මේ කියන කතාව මේ අධ්‍යාපනයේත් එක්ක ස්පෝර්ට්ස් කොහොමද බැලන්ස් කරන්න කියලා මල්ලි මං එදා ඇවිල්ලා නිදාගත්ත නම් මං පරාද මං එදා හැම කරලා ඇවිල්ලා මං කිසි දෙයක් අධ්‍යාපනය සම්බන්ධයි ඒ ලෙවල් කියන එක මොකද ඒ ලෙවල් කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම ඒ ලෙවල් කියන්නේ මොකද්ද කියලා ලක්ෂ 3ක් විතර ඒ ලෙවල් ලියනවා මල්ලි කැම්පස් වල සාමාන්‍ය තෝරගන්නේ 30000ක් 40000ක් විතර ඔක්කොම කැම්පස් බඩුවා හරි ඒක සාමාන්‍ය එතකොට මේ අපි දන්නවා සාමාන්‍ය 10 දෙනෙක් විතර ලිව්වොත් ඒ ලෙවල් එක්කෙනා කැම්පස් එක තෝරගන්නේ ඒකයි වාද විඳිකයි කිව්වාගේ සයි 3ක් දීලා දෙන්නෙත් ඒකයි සහ විභාගේ අමාරු වෙන්න හේතුවත් අපි දීලා තේරුම් ගන්න ඕනේ මොකද මේ විශ්වවිද්‍යාල වලට තියෙන මේ යන්න පුළුවන් කට්ටිය සීමා වුණාම විභාග අමාරු කරනවා මොකද විභාග ලේසි කරලා කට්ටිය හොඳ රිසල්ට් ගත්තාට පස්සේ එතකොට ඒ කට්ටිය යන්න විශ්වවිද්‍යාල නැති වෙනවා ඒ නිසා ඒ ලෝල් කියන්නේ අමාරුයි මම අන්න මේ විදිහේ ස්පෝර්ට් දෙකක් කළා කියලා මම නිදාගත්තොත් මල්ලි මම හැමදාම තේරුම් දෙයි ගත දෙයක් තමයි මම පරාදයි මම අර මං කිව්වා මට තිබ්බ ෂෝට් ටර්ම් ටාගට්ස් කියන එක මං හදාගෙන තිබ්බා එතකොට මම මේ සතියෙදී මේ වැඩේ කරේ නැත්තම් ආ මම පරාදයි මට 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 එක්ස්කියුස් එකක් දෙන්න බෑ මම මේ පන්දී සේවයට දුන්නත් කාඩට දුන්නත් මට ෆුට්බෝල් ප්‍රැක්ටිස් දීපන් වෝඩ බෝල් ප්‍රැක්ටිස් දීපන් කියලා ඒ කට්ටියට මම එක්ස්කියුස් කරලා මල්ලි මට මගේ හෘද සාක්ෂියට එක්ස්කියුස් කරන්න බෑ මොකද මම ගෝ මගේ අර ෂෝට් ටර්ම් ටාගට් එක මම ඇචීව් කරගත්තේ නැත්තම් මම දන්නවා මම 2015 ඒ ලෙවල් කරේ 2015 රිසල්ට් ආවට පස්සේ මට හැංගෙන් වෙනවා කිය මට يعني මගේ අර මගේ අම්ම කැමති විදිහට රිසල්ට් එකක් තිබ්බ මට මූණ දෙන්න බැරි වෙනවා අම්මද කියලා මම දැනගත්තා ඒ නිසා මම ඒක කතාවක් කියන්නම් ඔය එදා අපිට අවකලනීය කියන ලස්සන පාඩමක් තියෙන කම්බන්නේ අවකලනීය කියන පාඩම කරා ස්පන්ති සර් කළා අපිට 2008 ඉඳන් 2014 වෙනකම් පාස් ටෙස්ට් කරන්න කිව්වා ඒ සර් කිව්වා කරන්න කියලා කරගෙන එන්න කියලා එතකොට මම ওই විදිහට වෝඩ පොල් ෆුට්බෝල් ප්‍රැක්ටිස් කියලා වෝඩ පොල් ප්‍රැක්ටිස් කියලා ගෙදරදී රැ 11:30යි කාලා වොෂ් එකක් දාද්දි 11:50 විතර වුණා මම වාඩි වුණා එතන මට ඔප්ෂන් දෙකක් තිබ්බා පහදෙලෙ මෙකු නිදාගන්න නිදාගෙන ටුඩේ ස්කෝර කියලා සර්ට සර් කරේ නැහැ කියලා කියන්න හරි එහෙම නැත්තම් මට අනිත් එක ඔප්ෂන් එක තමයි මේ කොහොම හරි මම මේක වාඩිලා මම මේක කරනවා මම කොහොම හරි මේ වැරඩේ කරගෙන මම ඊට පස්සේ මම හෙට උදේ ඉස්කෝලේ යනවා කියන්නේ මම වාඩි වුණා මම කොහොම හරි මේ වැරඩේ කරගන්නවා කියලා මගේ ඔළුවේ හැමතිස්සෙම දුවේ මම අර ස්පෝර්ට් එක කළාට අඩන්නේ මම ස්පෝර්ට් එකෙන් මම කවදාකවත් ඉස්සරහට යන්න බෑ මට ස්පෝර්ට් එකෙන් කැරියර් එකක් හදාගෙන යන්න පුළුවන් අවුරුදු 26 27 වගේ වෙද්දි ඒක ඉවරයි හැබැයි මට එතනින් ඉස්සරහට යන්න බෑ කියලා මට එනවා එහෙනම් මම කල්පනා කරා එහෙනම් මම කොහොමද මේ පාස් පේපර්ස් එක මම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා මම වාඩිල මල විශ්වාස කරන 2007 ඉඳන් 2014 වෙනකන් අවකලනීය පාස් පේපර්ස් එක හැදුවා මම නිදා ගන්න වෙලාවක් හම්බුනේ ඒ වැද්ද කිවරේදී 4:30 4:45 විතර වුණා මම වෙනද පහට නැගිටලා පහ මාට ගෙදරින් එනවා එහෙම මිදලා පහ මාට ගෙදරින් ආවා උදේ ඉස්කෝලේ ගිහිල්ලා උදේ මම ඉස්කෝලේ බ්‍රෝඩ්කාස්ට් ෂූට් එකේ මම බ්‍රෝඩ්කාස්ට් නිවුස් කියලා පන්තියට ඇවිත් 8:05 ලස්සනම කතාව විශ්වාස කරන මල මම පන්තියට ඇද්දේ මුළු පන්තියම එලි මට මතකත් නෑ ඇයි කියලා මං ගිහ ළමයෙක්ගෙන් ඇහුවා මේ ඉමෙන් ගෙලින් අතුගාල් නැද්ද කිව්වා නෑ බම් මේ රාවකල්ලේ ප්‍රශ්නේ කවුරුත් කරලා නැහැ කියලා. මට එදා මං ගෙන මාර ආඩම්බරයක් ආවා. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා කොහොමද අයියේ ස්පෝර්ට්ස් එක අධ්‍යාපනය බැලන්ස් කරන්න කියලා මම කියන්නේ ඔය පුංචි උදාහරණ විතරයි. අපිට තියෙනවා නම් හරි ඉලක්කයක් අපිට ෂෝට් ටර්ම් ටාගට්ස් සහ ලොง ටර්ම් ටාගට්ස් තියෙනවා නම් අපි ඒව වැඩ කරන්න. අපි ඒවට වැඩ කරන්න මල්ලේ අපි හරි නොක් يعني අපි හොඳ උත්සාහකින් මේක අපි වැඩ කරනවා නම්
වාඩමකුත් කරගෙන බැලන්ස් කරගන්න බැරි වෙන්නේ නැහැ. ඔයාලා ඒක කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ අංක එක තියෙන්න ඕනේ. මොන දේ කරත් ඔයාලා අධ්‍යාපනයේ සම්බන්ධ ෂෝට් ටර්ම් ටාගට්ස් තියෙන්න ඕනේ. ඒව ඇචීව් කරගන්න ඔයාලට හිත තියෙනවා නම් ඔයාලා ඇචීව් කරනවා නම් හැම සතියෙම පදියම් බල්ලි. ඔයාලට ඕන ස්පෝර්ට් එකක් කරලා ස්පෝර්ට් එකේ ඕන ලෙවල් එකකට ගිහිල්ලා ඒ ලෙවල් හොඳට කරගන්න පුළුවන්. ඒක පැහැදිලි තේරුම් ගන්න. ඒක මම කියන්නේ ඔයා හොඳට වැඩ කරන්න ඕනේ. ඉතරයි වෙන කිසිම දෙයක් නැහැ. මොකද ඒ ලෙවල් කාලේ මම අර ස්පෝර්ට් වලින් යනකොට උඩින් දන්නුනේ ගියා. මම ෆුට්බෝල් වලින් ජාතික කණ්ඩායම නියෝජනය කරා. ඒක ටුවර්ස් ගියා. වෝටර් පෝලෝ ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කරා. ඒ වගේ ටුවර්ස් ගියා. ඒ මොන දේ කරත් මම අර ටාගට් ටික මම සතියේ ෂෝට් ටර්ම් ටාගට්ස් පස්සේ රැන්න දුන්නේ. ඒක තමයි කොහොමද අධ්‍යාපනය බැලන්ස් කරගන්න ඕනේ කියලා. ඒකත් එක්ක මම කියන්නම් මම කතා විවර කරන්න කලින් කොහොමද ඔය මං කිව්ව විදියට වැඩ කරන්නේ. ඔයාට බාධක එනවා. මං කිව්වා බාධක කියන්නේ බාධකෙන් සල්ලි ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් ඔයාලට ක්ලාස් යන සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඔයාලට මලි බාධක එන්න පුළුවන්. එතකොට මං කියන්නත් මේ මොන බාධකේ ආවත් කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා කවදාකවත් සල්ලි ප්‍රශ්න නිසා ඔයා හිතනවා නම් මට ක්ලාස් යන සල්ලි නැහැ කියලා. ඒක 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 ඇත්තටම අපි දන්නවා ඕන ක්ලාස් එකක සබ්ජෙක්ට් උන්ට මලි ෆ්‍රී කාඩ් දීලා ඉගෙන ගන්න පුළුවන්. මම ක්ලාස් මම ගියපු ක්ලාස් තුන එක ක්ලාස් එකේ විතරයි මම සල්ලි ගිහුවේ. මම ෆ්‍රී කාඩ් මං ඉගෙන ගත්තේ. මම ෆ්‍රී කාඩ් ඉගෙන ගත්තේ පොඩි කාලේ දැන් අපි තාත්තා හිටියේ නැහැ. පොඩි කාලේ නම් අපි 3 වසරේ තාත්තා දාලා ගියා. එදා ඉඳන් පවුල සෑහෙන කට්ටක් කෑවා. මම ඒ කියන්නේ ඔක්කොම මෙතනද කියන්නේ නැහැ. මොකද කාලේ සීමිත නිසා. ඒකෝර ඒකත් එක්ක මට ඒ ලෙවල් වලට අම්මර සල් දෙන්න සල්ලි ඉගෙන ඉන්න විදිහක් තිබ්බේ නැහැ ලොකුට දෙන්න. ඉතින් මම කියලා සෑහලට පවුල ගිහින් කතා කරලා මම ෆ්‍රී කාඩ් ගත්තා. ඒකෝර මම සබ්ජෙක්ට් උනේ මම එක සබ්ජෙක්ට් එකයි මම දෙකම මම ගියා. අනිත් ඔක්කොම ෆ්‍රී කාඩ්. මම දන්නවා මෙතන ඉන්න සවුරන් සල්ලි ප්‍රශ්න කෙනෙක් ඉන්නවා නම් ක්ලාස් යන්න විදිහක් නැහැ කියලා. මම එහෙම වෙන්නේ නැහැ. කටයුතු ප්‍රී කාඩ් එකක් යන්න පුළුවන්. ඔයාලට සල්ලි ප්‍රශ්න ඔයා හිතනවා ඔයාලට සල්ලි ප්‍රශ්න දිනවා කියලා මම කතා දෙකක් කියන්න. මම කතා දෙකක් කියන්න. අපේ උඩ බැච් එකේ හිටියා මල්ලි මේ පටා කියලා අයියා කෙනෙක් වාතේ කියලා. එයා ඊට පස්සේ ළඟදී මහණ වුණා. ඒ කියන්නේ ඩිග්‍රී කම්ප්ලීට් කරේ නැහැ අන්තිම අවුරුද්ද ගැප් එකක් නැතුව අර අවබෝධයෙන් යුතුව ගිහිල්ලා මහණ වුණා. කලකිරීම කියන්නේ මේ අවබෝධයෙන් ඉඳලා කතා එයාගේ කතා එයාගේ කතාව ගැන මම පොඩ්ඩක් කියන්න විනාඩියක් අරගෙන ඒ අයියාගේ මේ තාත්තා නැ පොඩි කාලේ ඉඳන් තාත්තා නැ තියලා පොඩි කාලේ ඉඳන් මේ බීලා නැති වෙලා තිබ්බේ. අම්ම එළවල් ගන්න කාලේ මම දැන් මම කියනවා හරිනම් එළවල් ගන්න කාලේ තමයි අම්ම කැන්සර් එකේ නැති වෙලා තිබ්බේ. ඒ අයියා සෙකන්ඩ් සයි කැම්පස් ආවේ. එයා ඇවිල්ලා තිබ්බේ රෑට පෙට්‍රල් සෙන්ටර් එක. කියන්නේ ආච්චිත් තිබ්බේ සල්ලි නැති නිසා රෑට පෙට්‍රල් සෙන්ටර් එකේ ෂිෆ්ට් එකට තෙල් ගහ. හරි තෙල් ගහලා තමයි තෙල් ගහලා ඒ සල්ලි වලින් තමයි ඒ ගේම ගහලා ජීවත් වෙලා කොහොම හරි කැම්පස් ඇවිල්ලා තියෙන්නේ. හරි ඒක කතාව. ඊට තව අයියෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නේ අපේ බැච් එකේ. එයාට එචනේ ඉස්කෝලේ යන ඇඳුම් බඳින්න සල්ලි නැතුව දැන් ඉස්කෝලේ යන රෙදි දුන්නාට ඒව මහන්න සල්ලි නැතුව එයා පොල් ගස්තර නැගලා පොල් කඩලා තාත්තට එනවා කියලා තාත්තේ මේ ටික පොලට ගිහලා විකුණලා මට ඒකෙන් ඇඳුමක් මහලා දෙන්න කියලා කියලා එහෙම කට්ටක් තාලා තමයි ඒ ඇඳුම් වලගෙන ඉස්කෝලේ ආවිල්ලා අද වෙද්දි අපේ ඉංජිනේරි ෆැකල්ටි එකට ආවිල්ලා ඒකට තව මාස කිහිපකින් අවුට් වෙලා අනිවාර්යයෙන්ම ලක්ෂයකට එහා ගිය හොඳ පඩියකට යනවා. ඉතින් එහෙම සල්ලි දෙන ප්‍රශ්නත් එක්ක මල්ලි මම මේ කතා දෙක්ක මම මගේ ජීවිතය ගැන මුකුත් කිව්වේ නැහැ. මොකද ඒ කතා දෙක මම කිව්වේ ඔයා ඒකත් එක්ක ඔයා බලන්න ඒවත් එක්ක ඔයා කම්පෙයාර් කරලා බලන්න ඔයාට තියෙන සල්ලි ප්‍රශ්න ඊට වඩා යටද උඩද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා ඒ තියෙන ඒ මම කිව්ව මිනිස්සු දෙන්නගේ ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඊට වඩා එච්චර දරුණු මට්ටමක නැති වෙන්න පුළුවන්. තිබ්බත් ඔයාට මල හිත දිනන නම් මම කොහොම හරි මේක කම්ප්ලීට් කරනවා කියලා හරිද මම කොහොම හරි මේක කම්ප්ලීට් කරනවා කියලා ටාගට් එක රචිව් කරනවා නම් ඔයාට කියන්න පුළුවන්. අන්තිමට පොඩි කතාවකින් ඉවර කරන්න ඔයාට මොන දේවල් මුගේ සල්ලි ප්‍රශ්න මූලික කරගන්න එපා සහ බාධක වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මට ජීවිතේ සෑහෙන බාධක ඇවිල්ලා තියෙනවා. මට ආපු ප්‍රධානම බාධකේ මම කියන්නම් මල්ලි මම පොඩි කාලේ ඉඳන් අම්මත් එක්ක හැදුනේ මගේ තාත්තා අපි දාලා ගියා කියලා. ඒ ලෙවල් පටන් ගන්න හෙට 2015 අපේ අවුරුද්ද ඒ ලෙවල් පටන් ගන්න අගෝස්තු 4 වෙනිදා මම මේ කතා කරන්නේ අගෝස්තු 3 වෙනිදා. අගෝස්තු 3 වෙනිදා ඒ සතියකට කලින් අම්මාව හොස්පිටල් ඇඩ්මිට් කරා අම්මගේ මේ පෙනහල්ලේ රිදෙනවා කියලා. ඊට පස්සේ අගෝස්තු 3 වෙනිදා තමයි අම්මගේ රිපෝට් එක ආවේ. ඒ රිපෝට් එක කියනවා දැන් මට අගෝස්තු 4 PO paper එකේ තියෙනවා අම්මට කැන්සර් කියලා. හරිද අම්මර කැන්සර් එකක් කියලා අම්මගේ පෙනහල්ලේ පිළිකාවක් කියලා රිපෝට් එක එනවා. දැන් මං හෙට ඒ ලෙවල් ලියන්නේ මං අර තනිකර බ්ලැක් අවුට් වුණා. බ්ලැක් අවුට් වුණා කියන්නේ පැයක් විතර මට අර මතක නැහැ විරෝධයක් පාඩම් කරපු විරෝධයක් මතක නැහැ. ඊට පස්සේ මං දැන් ගිහින් අන්න එතකොට මටත් ආව හැංගින් මං එනවා මම මේ පාර සයි එක ලියන්න නැතුව මං ඊළඟ සයි එක කරනවා කියලා. මම හිතාගත්තා අම්මා මෙච්චර කල් අවුරුදු 18ක් තිස්සේ අපි මාව ඇදගෙන ආවා මාව අයියලා දෙන්නව ඇදගෙන ආවා. එතකොට දැන් හදිසි අම්මගේ මැසලීම නිසා අම්මා දැනගත්තොත් මම මේ සයි එක අතහැරියා කියලා අම්මා අම්මට තව එක තව හිසරදයක් වෙනවා. මං හිතාගත්තා මගේ ප්ලෑන් එක මට උණුනේ ඒ ලෙවල් ඉවරෙච්ච දවසේ දැන් මම කවදාකවත් ගෙදරින් සල්ලි ගන්න නැහැ කියලා. ඒකට මම ප්ලෑන් එකක් තිබ්බා. මම මේ ක්ලාස් කරලා සහ වෙන වෙන මේක මෝඩ පොලෝ මිනේ එකට සීලම් කරලා ඒ ප්ලෑන් ටික ඔක්කොම වතුර යනවා. අද මම මේ හිතා දාගෙන කියලා පේපර් එක ලිව්වේ නැත්තම්. එතකොට මං ඒක ගැන මම කියන්නේ ඒක මල්ලි ජීවිතේ එන්න පුළුවන් ලොකු බාධකයක්. හරිද? ඒක ජීවිතේ කෙනෙක් එන්න පුළුවන් ලොකු බාධකයක්. එතකොට මම අද මේක තියාගෙන අම්මට කැන්සල් කරලා දැනගෙන මම කොහොම හරි හිට කියලා PO paper එක ලිව්වා. මම දැනගත්ත PO paper එක හොඳට කරගත්තොත් මට ඉස්සරහට හොඳට කරගන්න පුළුවන් කියලා PO paper එකෙන් පටන් ගත්තා. ඉතුරු papers ටික හොඳට ගත්තා. ඒ තුනක් ඇවිල්ලා මම මුරුඩු කැම්පස් ආවා. එතකොට මම කියන්නේ ඒක මට මගේ ජීවිතේ ලොකු බාධකයක් වෙනවා. මම එනවා කැම්පස් එකේ first semester එකේ මට චරිතයක් හම්බ වෙනවා. එයාගේ fresh අය එක ලියද්දි
හෙටනම් විභාගය පටන් ගන්න දැන් අපේ මට මම දැනගත්තේ අම්මර කැන්සල් මම දැනගත්තානේ අරයාගේ හෙට ෆස්ට් ඇයි එක නම් එයා ලියන්නේ අද යාද අද යාගේ තාත්තා නැති වෙනවා අද යාගේ තාත්තා නැති වෙනවා ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙම බාධක එනවා මල් ඒ බාධක වලට මොන බාධකයක් ආවත් ඒ කියන්නේ අපි දන්නවා වාඩි හිම ඉන්න පුළුවන් ඒල වලට කලින් දවසේ ඇඟේ වතුර වැටිච්ච කට්ටිය ඉන්නවා අත උලුක් වෙච්ච කට්ටිය ඉන්නවා මොන බාධක ආවත් අර ටාගට් එක තියෙනවා නම් ඒකට ප්ලෑන් එකක් වාගාව තියෙනවා නම් ඒ කියන්නේ ඒක වාගාව නොපොසබස්න උත්සාහය තියෙනවා නම් මම විශ්වාස කරන්නේ ඒ තුන විතරයි ජීවිතේ තියෙන්න ඕනේ සාර්ථක වෙන්න. මුලින්ම වාට ටාගට් එකක් තියෙන්න ඕනේ. ටාගට් එක පැහැදිලි ටාගට් එකක් තියෙන්න ඕනේ. ඒක වැනල් ටාගට් එකක් වෙන්න බෑ. අද කාට හරි කියනවා ඒ තුනක් ගන්න ඕනේ කියලා හෙට අම්ම වුවාම කියනවා මේ ඒ තුනක් ගන්න බෑ. ඒකයි බී දෙකක් ගන්නවා කියලා. අනිත් තාත්තා වුවාම කියනවා බී තුනක් ගන්නවා කියලා. එහෙම වැනල් ටාගට් එකක් කියන්න බෑ. වාට ඍජු ටාගට් එකක් තියෙනවා. අංක එක ටාගට් එකක් තියෙන්න ඕනේ. අංක දෙකේක ටාගට් එකට යන්න වාගා ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අංක තුන ඒ ප්ලෑන් එක මොන දේ වුණත් මොන බාධකියාවක් මොන ප්‍රශ්නේ වුණත් කොච්චර මහන්සි වුණත් ඒ ප්ලෑන් එකට යන්න නොපසුබස්නා උත්සාහයක් තියෙන්න ඕනේ හොඳ චිත්තයක් තියෙන්න ඕනේ ඔය තුන කෙනෙක්ගේ තියෙනවා නම් මල්ලිවා සෙකන්ඩ් සයිට් එකේ චයිනි මේ ඔයාලට ෆස්ට් සයිට් වුණත් මුණ දෙයි කරා තවර කැම්පස් එකේ ගිහලා හොඳ ඩිග්‍රියක් හදාගෙන හොඳ ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් අන්තිම වටිනා කතාවක් කියන මේක මල්ලි සෙකන්ඩ් සයිට් එකේ චයි කට්ටියට සෙකන්ඩ් සයි ඔයාගේ ඩිග්‍රිය ගත්තට පස්සේ ඩිග්‍රිය කොහෙවත් ඇටෙන්නේ නැහැ Bachelor of Engineering Honors මේ BSc in Engineering Honors second side the first side කියලා වැටෙන්නේ නැහැ MBBS එක වා first side the second side කියලා වට කවදාකවත් වැටෙන්නේ නැහැ ඔයා attorney at law නැත්නම් LLB එක first side the second side කියලා වැටෙන්නේ නැහැ ඒ වල වැටෙන්නේ first class second class කියලා විතරයි එහෙනම් ඔයාගේ first side එක second side හරි third side හරි කොහොම හරි campus එකට යන්න campus එක උඩින්ම වැඩි කළ degree අරගෙන ඉස්සරහට ගියාට පස්සේ ජීවිතේ සාර්ථකයි මල්ලි නිදා ලංකාවේ දින නිදා අධ්‍යාපනයේ පිංචිද්ද වෙන්න මෙන්න මෙච්චර මත්තම් වල පැල්පත් දේවල් වල හිටපු කට්ටිය අද සුන්දර සුපිරි මාලිගාවල ඉන්නවා මේ නිදා අධ්‍යාපනයේ පිංචිද්ද වෙන්න ඒක අතහරගන්න එපා මං කිව්ව දුන මං කිව්ව කොයි දේරි වඩ වැටුනොත් මොටිවේෂන් එකේදී ඔය අංජිස් වෙනකේ වැටුනොත් අර මං කිව්වා මෙහෙම අයගෙන කියලා කරුණු තුනක් කිව්වා ඒ කරුණු තුන මතේ තියාගන්න සහ ඔයා යම් කිසි දෙනක මල්ලි ජීවිතේ වැටුනොත් මං අදටත් කරන දේක් තමයි ඔයා මේ මං කිව්ව විදියට ඔය සහ ඉස්සරහට කතා කරන විදියට ප්ලෑන් කරන් ගියාට ඔයාගේ ජීවිතේ වැටෙන්න පුළුවන් හරිද වැටුනත් ඔයාට ඉස්සර මල්ලි වැටෙන දැනගදී නැගිටින්න මම කරන දේක් තමයි වෙන කවුරු ගැනවත් හිතන්න ඕනේ නැ වෙන වෙන YouTube කියලා මොටිවේෂන් සර්ච් කරන්න ඕනේ නැ මොටිවේෂන් ගිහිල්ලා ඇස් දෙක හගෙන තමන්ගේ අම්මා තාත්තා ගැන කල්පනා කරන්න අම්මයි තාත්තයි මේ විදිහ තමන් එක්ක නැත්තම් සමා වෙන්න මම කියන කතාවට ඔයාලට දුක් වෙන්න පුළුවන් නේ. හැබැයි ඔයා ඇස් දෙක වහගෙන කල්පනා කරන අම්මා ජීවිතුන් අතර හිටියානම් දැන් ජීවිතුන් අතර නැති කට්ටිය ගැන මම කියන්නේ අම්මා කැමති වෙන්නේ මම මොන වගේ දෙයක් කරනවා නම්. ඇස් දෙක වහගෙන කල්පනා කරන දැන් අපේ අම්මා මට නියඳන් කරන තාත්තා මට නියඳන් කරන අම්මයි තාත්තයි ඕනේ ආස මම කවුරු වෙනවා දකින්නද. අන්න ඒක ඇති මල්ලි තමන්ව මොටිවේට් කරන්න ජීවිතේ වැටුණා. මම හිතන්නේ ඇති. ඉතින් නැවතවතාව ස්තුතියන් දෙනවා මොරටු විශ්වවිද්‍යාලයේ නියෝ සමාජයට මාව මේ වටිනා වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. හරි. මේ වීඩියෝ එක සීරීස් එකක පළවෙනි කොටස. පළවෙනි කොටසෙන් කතා කරේ විනය සහ මොටිවේෂන් එක ගැන. දෙවෙනි කොටසෙන් කතා කරේ අම්මටයි තාත්තටයි දැනෙන්න දෙයක් කොහොමද දෙන්නේ කියන එක ගැන ඒ ලෙවල්ස් කරන එක තුළින්. තුන්වෙනි කොටසෙන් කතා කරේ කොහොමද පිළිවෙලක් ඇතුව වැඩ කරන්නේ කියලා මුල ඉඳන් අගට හොඳම රිසල්ට් එකකට යන්න. හතරවෙනි කොටසෙන් අපි කතා කරේ අරමුණක් හොයාගන්නේ කොහොමද දිගින් දිගට මේ ලෙවල්ස් වලට වැඩ කරන්න සහ කැම්පස් යන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර. ඉතින් ඔය විදිහට මුල ඉඳන් අගටම මේ සීරීස් එක බලනවා නම් බොහොම ස්තුතියි. මේ වීඩියෝස් වලින් ඔයා දන්න කාට හරි උදව්වක් වෙනවා කියලා ඔයාලා හිතනවා නම් ඒගොල්ලන්ටත් ඒක ෂෙයා කරන්න. මම ඊළඟ පාට් එක උඩින් ලින්ක් කරලා ඇති. ඒ වගේම මුළු ප්ලේලිස්ට් එක පල්ලෙහින් ලින්ක් කරලා ඇති. මේ කියන විදිහට වැඩ කළා මමත් මේ මල්ලිල හැමෝමත් ජීවිතේ යම් කිසි දැනකට ඇවිල්ලා තියෙනවා. හොඳ රිසල්ට්ස් අරගෙන තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අපි මේ බෙදාගත්ත අපේ එක්ස්පීරියන්සස් වලින් ඔයාටත් ඔයාගේ ගමන යන්න මොකක් හරි උදව්වක් හොඳ දෙයක් වෙයි කියලා. මහන්සිලා වැඩ කරනවාට ජයන් ජයම වෙන්න ඕනේ. තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ගිහලා එන්න.